ප්‍රශ්න දීලා තියෙන්නේ ඒ ද්‍රාවණය හදන්න පාවිච්චි කරලා තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේ. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් වලින් ග්‍රෑම් 10.2ක් ගණ්ඩෙසිමීටර 1ක පරිමාවක් ලැබෙන විදිහට ද්‍රාවණයක් හදලා තියෙනවා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධ නැහැ. අක්‍රීය සංයෝගයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ අසංශුද්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයකින් ග්‍රෑම් 2ක් ජලයේ දිය කරලා ගණ්ඩෙසිමීටර 1ක ද්‍රාවණයක් පිළියෙල කරගෙන තියෙනවා. එතන මේ ද්‍රාවණ දෙක ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා තියෙන්නේ B ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් එක්ක A ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 22ක්. ප්‍රශ්නෙන් අහන්නේ B ද්‍රාවණය හදන්න ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයේ සංශුද්ධතාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයේ සංශුද්ධතාව ගණනය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා මේ දත්ත ටික දීලා තියෙනවා. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ග්‍රෑම් 10.2 තමයි නිශ්චිතයි. ඒක සංශුද්ධයි කියලා දීලා තියෙනවා. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 2ක් ගත්තら මේක සම්පූර්ණයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි. මේකේ අපද්‍රව්‍යයක් තියෙනවා. එහෙනම් නිශ්චිත ප්‍රභේදයේ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේ. ඉතින් අපි ගණනය කිරීම ආරම්භ කරන්න ඕනේ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් මූල ගාන ගණනය කිරීම. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් මූල ගාන ගණනය කරන්න. මූල ගණනක් ගණනය කරන්නේ කොහොමද? ස්කන්ධයේ බෙදීම මූලික ස්කන්ධය. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ස්කන්ධයේ ග්‍රෑම් 10.2යි බෙදීම පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් වල මූලික ස්කන්ධය දීලා තියෙනවා. මූලයට ග්‍රෑම් 204යි. ඊටදී සුළු වුණා උත්තරේ මවුල 10ට 204 ඒවා බිඳුවයි දශමතිත 102ට 204 ඒවා බිඳුවයි 1020ට 204 ඒවා 5යි මවුල 0.05යි. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් වල සූත්‍රය අවශ්‍ය නැහැ මේ ගණනය කිරීමට. හේතුව පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් වල මෞලික ස්කන්ධය දීලා තියෙන නිසා. එතකොට මේ ද්‍රාවණේ ඝන ඩෙසිමීටරයක තමයි මවුල 0.05ක් දීවල තියෙන්නේ. ප්‍රතික්‍රියාවට අරගෙන තියෙන්නේ ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 22යි. එනිසා අපිට ගණනය කරන්න පුළුවන් ඒ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 22ක තියෙන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් මවුල ගන්න. ගණනය කරමු. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 22ක ඇති පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් මවුල ගන්න. මවුල 0.05ක් තියෙන්නේ ඝන ඩෙසිමීටරක. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක. එහෙනම් ඝන සෙන්ටිමීටරක බලන්න 1000ෙන් බෙදන්න ඕනේ 22ක්. නිසා 22ෙන් ගුණ වෙන්න ඕනේ. හරි. ඒක පස්වරක් 22 110යි. දශමස්ථාන දෙකක් තියන්න ඕනේ. ඒතකොට 1.1 ගුණ කිරීම 1000ෙන් බෙදනවා කියන්නේ 10 ඍණ 3යි. මවුල 1.1 ගුණ කිරීම 10 ඍණ 3ක්. ඒතකොට ඒ ද්‍රාවණයේ තියෙන්නේ මොනවද? පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. බී ද්‍රාවණයේ තිබිලා තියෙන මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනේ. එතකොට අපිට ලියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් එක්ක. දැන් තමයි ගැටලු වෙන්නේ. මොකද ගැටලුව? පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් වල සූත්‍රය නොදන්නා බව. එතකොට ප්‍රශ්නේ දැක්කේ නැද්ද වචනයක් තියෙනවා? ප්‍රශ්නේ පේන්න වචනයක් තියෙනවා. මොකද? ඒක බාෂ්මික අම්ලය කියලා. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ඒක බාෂ්මික අම්ලයක් කියලා දීලා තියෙනවා. ඒකේ තේරුම තමයි H ධන අයන එකක් පිටකල හැකි අම්ලයක්. එහෙනම් අපිට සූත්‍රය ලියන්න පුළුවන් HA H කියනු පිටකල හැකි H ධන අයනේ A යනු ඉතිරි සියල්ල. දැන් ඉතින් සමීකරණ තුල දෙක ගන්න පුළුවන්. අම්ලයෙන් H ධන අයන එකක් පිට වෙනවා, බාෂ්මයෙන් OH ඍණ අයන එකක් පිට වෙනවා. ඒතර හැදෙන්න ඕනේ ජලය එකක්. බාෂ්මයෙන් ඉතිරි වෙන සෝඩියම් ධන අයන, අම්ලයෙන් ඉතිරි වෙන A ඍණ අයන. ඒ නිසා හැදෙනවා Na. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර මවුල අනුපාතය 1:1. ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 25 ේ තිබු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. මවුල 1.1 ගුණ කිරීම 10 ඍණ 3යි. ඝන සෙන්ටිමීටර 25ක තිබිච්ච මවුල ගන්න. B ද්‍රාවණය සම්පූර්ණයෙන් කොච්චරද? ඝන ඩෙසිමීටර 1යි. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් B ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර 1ක තිබු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලක ඝන සෙන්ටිමීටර 25ක මවුල 1.1 ගුණ කිරීම 10 ඍණ 3ක් තිබිලා තියෙනවා. දැන් මොකද කියන්නේ? 25ෙන් බෙදලා 1000ෙන් ගුණ කරන්න ඕනේ. 1000 25ෙන් බෙදුනහම 40යි. 1.1 වරක් 40 කියන්නේ 44. ඒතර මවුල 44 ගුණ කිරීම
දහයරින තුනක් තිබිල තියෙනවා. ගණඩෙසිමීටර් එකක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. බීද්‍රාවනයේ ගණඩෙසිමීටර් එකක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පැවතිල තියෙනවා මවුල 44 ගුණ කිරීම 10^3. ඉතින් අපිට ගණනය කරන්න පුළුවන් දියකල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ඒ ප්‍රමාණයත් මවුල 44 ගුණ කිරීම 10^3 විය යුතුයි. අපිට ඊළඟට ගන්නේ කරන්න පුළුවන් දියකල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. මවුල ගාන දන්න වෙලාවට ස්කන්ධය ගන්නේ කරන්නේ කොහොමද? මවුල ගාන දන්න වෙලාවට ස්කන්ධය ගන්නේ කරන්නේ මවුල ගාන ගුණ කිරීම මෞලික ස්කන්ධය. මවුල ගාන මවුල 44 ගුණ කිරීම 10^3. මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 40යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 40යි. මවුල මවුලේට සුළු වෙනවා. පිළිතුර ග්‍රෑම් වලින් 10^3 40 10 එකක් තියෙනවා. ඒතර සුළු වෙනවා. ඒතර 10^2 44 10 එකක් ගන්න පුළුවන්. ඒතර 10^1 ඉතුරු වෙනවා. 4 වරක් 4.4. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාව ගණනය කරන්න පුළුවන්. සංශුද්ධතාව ගණනය කරන්නේ සංඝටකයේ ස්කන්ධය. සංඝටකයේ ස්කන්ධයේ ග්‍රෑම් 4 ගුණ කිරීම 4.4 ගුණ කිරීම 10^1. මිශ්‍රණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 2යි. ගුණ කිරීම 100/100. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයේ සංශුද්ධතාව ගණනය කරගන්න පුළුවන්. ඒතර 10^1 තියෙනවා. ඒකට 10^1 සුළු වෙනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. 4 2 බෙදුනහම 2යි. 2 4.4 8.8. 10 ගුණ වුණාම 88යි. සංශුද්ධතාව 100/88යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයේ සංශුද්ධතාව 100/88යි කියලා නිගමනය කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුරේ තියෙනවා 88. මේ නිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2.